මේ ලෝකෙ බොහෝ හපංකම් කළේ පුංචි තැනක හිටිය මිනිස්සු. ඔවුන්ට තනතුර, තරාතිරම හෝ බලය තිබුණේම නැති තරම්. තිබුණේම ආත්ම විශ්වාසයම පමණ. සිරුරෙන් කුඩා දාවිත් මහා යෝධයෙක්ව පුංචිම පුංචි ගලකින් ගහලා මරලා දාපු කතාව ඓතිහාසිකයි. දාවිත් තමන්ගේ වරිගයට වෙච්ච අසාධාරණය වෙනුවෙන් තමයි ඒ විදියට පෙනී හිටියේ. එවන් වූ මහා දෙයක් කළ අපූරු පුද්ගලයෙක් එකොත් දිනකදී රටක් කැළඹුවා. යුක්තිගරුක නිලධාරියෙකුගේ වටිනාකම හෑල්ලු කළ අවස්ථාවකයි ඒ දේ සිද්ධ වුණේ. තෙවුවන පොලිසිය රාජකාරි කළ සැරේන් සනත් ගුණවර්ධන ඒ අපේ කතානායකයයි. ඔහුගේ සම්පූර්ණ නම සුදුවා දේවගේ සනත් ගුණවර්ධන. 1970 තුන්වැනි මාසයේ 12 වෙනිදා කළුතර බෝම්බුවල නැමැති ගම්පියසේ සනත් උපත ලැබෙනවා. ඔහුගේ මව SD කමලාවති, පියා SD නෙල්සන් ගුණවර්ධන. තම පුත්‍රයා රටේ යහපත් පුරවැසියෙකු කිරීම එකම අරමුණ කොටගත් සනත්ගේ මව්පියන් පුංචි සන්ධියේ සිටම යහපත් ගමනකට දොරගුළු විවර කරලා දෙනවා. නිතරම ගුණධර්ම සාරධර්ම ගැන ඇහෙන්නට සලස්සන, රට ගැන උදාර හැඟීම් උපද්දවන ඒ ඔස්සේ තමයි සනත් පොලිසියට බැඳෙන්න තීරණය කළා. ඔහුගේ රාජකාරී ගමන ආරම්භ වෙන්නේ 1989 මැයි මාසේ 10 වෙනිදා සිට ඒ බම්බලපිටිය පොලිසියේදී. ඉන් මාස කීපයකට පස්සේ සනත්ට ඔඩ්ඩු සුඩාන් වලට මාරුවක් ලැබෙනවා. ඉතා කෙටි කලකින් සනත්ට යුද්ධයේ ආදීනව විඳින්නට ලැබෙන්නේ කොටි ත්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවට පත්වීම නිසයි. අවුරුදු 4ක් සනත් ත්‍රස්තවාදීන්ගේ රැඳවියෙකු ලෙස හිඳමින් ඔහුලා ගන්නට බැරි තැන උපවාසයක නිරත වෙනවා. ඔය අතර සටන් විරාමයක් එනවා. හරියටම 1994 6 වෙනි මාසේ 3 වෙනිදා එවකට පැවති රජයේ විසින් සිරකරු හුවමාරුවක් මගින් සනත්ව නිදහස් කරගන්නවා. සනත්ට ගමේ යාබද පොලිසිය වූ තෙබුවනට මාරුවක් ලැබෙනවා. ඒ සැරේන්වරයෙකු හැටියට කෙටි කාලයක් එලෙස සේවය කරමින් සිටින සනත්ව යොමු කරන්නේ කළුතර ප්‍රදේශයේ තිබුණු උද්ඝෝෂණයක ආරක්ෂක රාජකාරීන් වෙනුවෙන්. ඔහු ඇතුළු 4 දෙනෙකු ඒ අවස්ථාව සඳහා එතනට යනවා. එතන සිංහල මුස්ලිම් කෝලහලයක්. සනත් ඇතුළු පිරිසට ඒ මෙල්ල කරන්නට ලැබෙන්නේ නැහැ. ඉහලින් නියෝගයක් එනවා ඔවුන්ට වෙඩි තියන්න කියලා. කර කියාගන්න දෙයක් නැතිවන සනත් ඒ යන ක්‍රියාත්මක කරනවා. අවසානයේදී වෙන්නේ මුස්ලිම් 4 දෙනෙකු මිය යාම. මේ හේතුවෙන් සනත් ඇතුළු පිරිස වැඩ තහනමකට ලක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, බන්ධනාගාරගත වෙන්නටත් සිදුවෙනවා. මේ සිද්ධිය නිසා සනත් තවත් අසාධාරණයකට ලක් වෙනවා. සැරේන් තනතුරෙන් පස්සේ ඔහුට කිසිම අන්දමින් උසස් වීමක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ සනත් ගැන රටම කතා කරන්නට පටන් ගන්නේ ඉකුත් සැප්තැම්බර් මාසේ 29 වෙනිදා සිදුවුණු සිදුවීමකින් පස්සේ. අයිබෝන්, අද බිග් ෆෝකස් විශේෂ වැඩසටහන. අයුක්තිය අසාධාරණය රජකරන ලෝකයේ යුක්තිය සාධාරණය වෙනුවෙන් පෙනී හිටින්නට ගිහිල්ලා අමාරුවේ වැටිච්ච කෙනෙක්. ඒ නිසාවෙන්ම ඔහු සමග සමාජයක්ම පෙරගැසුණු වෙලාවක්. ඒ වගේම සාධාරණය කුමක්ද, නීතිය කුමක්ද, ඉහළින් එන පීඩනය කොයි වගේද, සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් රාජකාරි කරන්නේ මොන වගේ වටපිටාවකද කියලා අපි හැමෝටම ආපහු පාරක් හිතන්න, බලන්න, දැනගන්න අවස්ථාවක් ඒ සිදුවීමත් එක්ක ලැබෙනවා. සිදුවීම තමයි ගෙවිච්ච 3 වෙනිදාවේ ගිනිඅවියක් අතතිව කලහකාරී ලෙස තෙබුවන නගර මැදයට ඇවිල්ලා පොලිස් සැරයන්වරයෙක් ඉතාමත් අනව ආරක්ෂාකාරී නොවන ආකාරයට හැසිරෙනවා කියන සිදුවීම. මේ සිදුවීම සමගම දැඩි අවධානයක් මාධ්‍ය තුලත් යොමු වෙනවා. ඔහු කවුද? ඔහු මොනවද කරන්නේ? ඇයි ඔහුට එහෙම වුනේ? ඔහු මොකද T-56ක් අරගෙන තෙබුවන් නගරයේ මැද්දට ආවේ? මේ කතාබහ තමයි අපි හැමෝම දන්නේ. තම නිල ඇඳුමට සහ රාජකාරියට ගරු කරමින් ඔහු ඉතා විනයානුකූලව රැකියාවේ ගරුත්වය රකිමින් සේවය කළා. ඒ ප්‍රදේශයේ වැරදි කරපු අය නම් සනත් මොන අන්දමකින්වත් ගලවලා යව්වේ නැහැ. ඔවුන්ට දඬුවම් කළා මිසක මොනර කොළවලට නැවෙන තත්ත්වයට පත්ුනේ නැහැ. ආන්න ඒ හින්දමයි එදින පාන්දර වැලි ලොරියක් ගැන සැකසිතී එහි බලපත්‍රය පරීක්ෂා කරන්නේ. සනත් හිතුවා හරියටම හරි. එහි බලපත්‍රය කල් ඉකුත් වෙලා. ඒ විතරක් නෙවෙයි,
කොන්දේසිත් කඩ කරන. මේ හේතු නිසා සනත් තීරණය කරනවා ලොරිය සහ රියදුරු අත්අඩංගුවට ගන්න. එම වැල්ලුරුගේ අත්අඩංගුවට ගැන අවස්ථාවේදී එහි හිමිකරු වන මේ වික්‍රම යන අය එම ස්ථානයට පැමිණලා මට තර්ජනය කරා. ඉහතදිත් කළුතර පොලිස් ස්ථාන නිලධාරීන් දෙදෙනෙක් වැඩසටහන ලක් කරා මේ වැල්ලුරු රටේ අරන් යාම සම්බන්ධව. එවැනි කටයුතු මාහටත් කරනවා කියලා පැවසුවා. එම අවස්ථාවේ තමයි මම මේ වැල්ලුරුගේ රටේ පොලිස් ස්ථානයට රැගෙන යන්නේ. සනත් ඉහළ පුද්ගලයෙකු දොස් පවරනු ලොරි අත්අඩංගුවට ගත්ත එකට. මෙන්න මේ කාරණාව ගැන ප්‍රදේශයේ තවත් ඉහළ නිලධාරියෙකුට සනත් දන්වනවා. ඒත් ඒකෙනුත් පළක් වෙන්නේ නැහැ. අවසනදී විනය ගරුක නිලධාරියෙකු ලෙස සනත් බොහෝ කලකිරීමකට පත් වෙනවා. එක පාරටම සනත් අනෙක් නිලධාරීන්ට පේන්න T56 ගිනිඅවිය අතට ගන්නවා. වැලි ලොරියට නඩු දාන්නේ නැත්නම් තමන් වෙඩි තියාගන්නවා කියලා සනත් කියනවා. ඒත් එයිනුත් වෙන්නේ සනත් කබලෙන් ලිපට වැටුණා වගේ දෙයක්. සනත් කියන්නේ බොරු. එහෙම කියලා ඇතැම් පුද්ගලයින් තමන්ට වැදුණු කළු පැල්ලම් වහගන්න සනත්ව රිමාන් කරනවා. අවංකව සේවය කරන නිලධාරියෙකුට අත්වෙන ඉරණම මේකද කියලා අපිට ගැටලුවක් ඇති වෙනවා. අපේ සාජන් මාතර වෙච්ච අසාධාරණ වෙනුවෙන් පිනිසිර සීරුම දෙන මේ අවස්ථාවේදී තෙබුණ හන්දියට එකතු වෙලා තියෙනවා. අපි මෙතන දැන් පටන් ගන්නවා පුංචි විරෝධතාවයක්. මේ වැරදි කරපු ඕයිසිව එළියදීලා හරි දේකල සාජන් මාතේ අතුවට දැම්ම නිසා පොලිස් පත්නි මේ අහන්න පොලිසියේ ඕයිසි ඒ සිදුවීම ඔහොම පෙළ ගැහිල්ලා දිගටම කතාබහට ලක් කරලා ඊයේ විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි රටේ ජනාධිපතිවරයාගේ අවධානය ඔහු වෙනුවෙන් යොමු වෙනවා. යොමු වෙලා ඔහු ගත්ත ක්‍රියාමාර්ගයත් එක්ක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුපියල් මිලියනයක මුදලක් ඔහුට ලබා දෙනව පරිත්‍යාගයක් විදිහට. කෙසේ වෙතත් සනත් වැනි උතුම් ගතිගුණවලින් හෙබි මිනිසුන් තවමත් ඉන්නව නේද කියලා අපට මදකට හෝ සැනසෙන්නට පුළුවන්. ලොකු ලොකු පුද්ගලයින් මැද සමාජ අසාධාරණයේ වෙනුවෙන් හරඹ කළ සනත් සැබවින්ම වීරයෙක් කියලා අපිට කියන්න පුළුවන්. මෙවන් වූ විශිෂ්ට මිනිසුන් රැක ගැනීම අප සතු යුතුකම නොවේද?